යාලුවනේ සාදරයෙන් පිළිගන්නවා ලෝක සිනමාවේ රසමුසු තැන් සොයාගෙන යන අදත් රිවියු බයි ක්‍රිෂාත් YouTube channel එක වෙතට. ඉතින් මම ඔයාලට කිව්වනේ ළඟදි තිරගත වෙන ඉතාම සාර්ථක චිත්‍රපටි ඔක්කොම බලලා ඒ වෙනුවෙන් spoiler free reviews ඔයාලට අරගෙන එනවා කියලා. අදත් අරගෙන ආවේ අන්න ඒ වගේ ඉතාම සාර්ථකව මේ දිනවල තිරගත වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය තමයි Stree 2. ඔයා ස්ත්‍රී පළවෙනි චිත්‍රපටිය බැලුවා. ඉතාම ලස්සන හොරර් කොමඩි සාර්ථක චිත්‍රපටයක්. ඊට පස්සේ මේක අමර කෞෂික් සහ දිනේෂ් විජයන් එකතු වෙලා හොරර් කොමඩි යුනිවර්ස් එකක් විදිහට විශාල කරන්න පටන් ගත්තා. ඒ විශාල කිරීම, ඒ නිර්මාණය කිරීම, විශ්වයක් නිර්මාණය කිරීම ඉතාම සාර්ථකව බොලිවුඩ් සිනමාව ඇතුළේ මේ වෙනකන් අරගෙන ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට ස්ත්‍රී වලින් පස්සේ අපිට බලන්න ලැබුණා බේඩියා වරුන් දවාන් ඉන්න නරවුර්කයාගේ චිත්‍රපටය. මේකත් ස්ත්‍රී යුනිවර්ස් එකේ ෆිල්ම් එකක් ඔයාලට බලන්න බැරුණා නම් අනිවාර්යයෙන්ම බලන්න. බේඩියා වලින් පසුව අපිට නැවත බලන්න ලැබුණා මුංජා. කියන්නේ යම් ශාපයකට ලක්ුණු ගොබ්ලින් කෙනෙක්ගේ කතාවක් තමයි අපිට මේ චිත්‍රපටය බලන්න ලැබුණේ. ඒකත් මේ අවුරුද්ද තිරගත වුණා බොක්ස් ඔෆිස් හිට් එකක් බවට පත් වුණා මුංජා චිත්‍රපටයක්. මුංජා වලින් පසුව තමයි ස්ත්‍රී 2 අපිට බලන්න පුළුවන් වෙන්නේ. නැවතත් චන්දේරි වලට අරගෙන යනවා ස්ත්‍රී 2 හරහා අපිට විකි ඇතුළු යාළුවෝ මේ අද්භූත ගමේ තවත් අභිරහසක් විසඳන අයුරු බලා ගන්න. ඉතින් ස්ත්‍රී 2 ෆිල්ම් එකේ තියෙන මෙන්න මේ වගේ කතාවක්. ස්ත්‍රීගේ ප්‍රශ්නේ විසඳලා ස්ත්‍රීගෙන් පස්සේ චන්දේරි වල අර තමන්ගේ ගෑනු ළමයා එනකම් විකි හීන බල බල ඉන්නවා. එයා කවදා හරි එයි කියලා. මෙන්න මේ හතර තමයි චන්දේරි ගමට තවත් අද්භූත අභිරහසක්. එහෙම නැත්නම් අද්භූත රාක්ෂකයෙකුගේ ආගමනයක් සිදුවන්නේ. මේක තමයි කතන්දරේ. මේ දිනවල ඉතාම සාර්ථකව ස්ත්‍රී තිරගත වෙනවා. ඇනිමල් ෆිල්ම් එකේ ආදායම් වාර්තාව කැඩුවා ඊයේ හෝ පෙරේදා. ඒ වගේම ෆස්ට් ඩේ වල වැඩිම ජවාන් වලට පස්සේ වැඩිම ආදායමක් ලැබපු චිත්‍රපටය තමයි ස්ත්‍රී 2 මේ අවුරුද්දේ. දැනටත් ඉතාම සාර්ථක චිත්‍රපටය තිරගත වෙනවා. තවත් ආදායම් වාර්තා ගොඩක් අඩයි. ලංකාවේ තිරගත වෙන නිසා ඉක්මනට ගිහිල්ලා බලන්න. ඔයා ස්ත්‍රී ලවර් කෙනෙක් නම් ස්ත්‍රී 2 ෆිල්ම් එක ඔයාට මාරම එන්ටර්ටේනින් හෝල්සම් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙනවා. ඊළඟට අපි කතා කරමු චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය ගැන. මේ පාර කතාව රචනා කරන්නේ නිරේන් බාත්. අපි දන්නවා පළවෙනි ස්ත්‍රී යුනිවර්ස් එකට මුල්ම අඩිතාලම දාපු චිත්‍රපටය නිර්මාණය කරේ රාජ්යන් ඩීකේ. ඔව්. අපි බලපු ද ෆැමිලි මෑන් වගේ සුපිරි සීරීස් කරපු ජෝඩුව. ඉතින් කොහොම හරි මේ අය හරි අපූර්ව හොරර් කොමඩි යුනිවර්ස් එකක් නිර්මාණය කරන්නේ. හොරර් සහ කොමඩි මිශ්‍ර කරන එක. මේ බ්ලෙන්ඩ් කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔවුන් මේක බොලිවුඩ් වල කරා. ඉතින් මෙන්න මේ මිශ්‍ර කිරීම, ඒ රස රාජ්යන් ඩීකේ නිර්මාණය කරපු ස්ත්‍රී යුනිවර්ස් එකේ ගම්මානය හරියට අවබෝධ කරගෙන නිරේන් බාත් හරියටම සුපිරිම දෙවනි චිත්‍රපටයක්, එහෙම නැත්නම් සීක්වල් එකක් රචනා කරනවා මේ යුනිවර්ස් එක වෙනුවෙන්. ඒ වගේම නිරේන් බාත්ගේ දෙබස් අති සුපිරි. මේ ස්ක්‍රීන් ප්ලේ එක ඇතුලේ සරලවම ප්‍රේක්ෂකයා දෙන මුදලට වටිනාකමක් දෙන තිර රචනාවක් අපිට දැක ගන්න ලැබෙනවා ස්ත්‍රී 2 හරහා. අධ්‍යක්ෂක අමර කෞෂික් ගැන කතා කරොත් ඔහු සමත් වෙලා තියෙනවා නැවතත් මේ චන්දේරි ගමට. මේක මේ අපි දකින විදිහේ ගම්මානයක් නෙමෙයිනේ. එක එක අද්භූත ප්‍රශ්න තියෙනවා. මිනිස්සු හරි ග්‍රාමීයයි හරි, ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන අර પરම්පරා ඝට්ටණය, ඒ ග්‍රාමීය බව සහ නාගරික බව අතර තියෙන ගැටුම, තාක්ෂණය සහ තාක්ෂණික නොවන මිනිස්සු අතර තියෙන ඝට්ටණය යටිපෙලක් විදිහට මේ ගම්මානයේ මේ චන්දේරි ගමම සංකේතයක් විදිහට ක්‍රියා කරනවා චිත්‍රපටය ඇතුලේ. ඉතින් මෙන්න මේ වගේ තැනකට අධ්‍යක්ෂවරයෙක් විදිහට අමර කෞෂික් තියටරයකට එන ප්‍රේක්ෂකයව ඉතාම හොඳින් පළමු සීන් එකෙම, ඕපනින් සීන් එකෙම ඒ ගමට ග්‍රහණය කරගන්න සමත් වෙනවා. ඒක තමයි දක්ෂ අධ්‍යක්ෂවරයෙකුගේ ක්‍රියාවලිය. ඉතින් චිත්‍රපටය අතිවිශිෂ්ට හොරර් කොමඩි ෆිල්ම් එකක් බවට පත් වෙන්න තිබුණා. ෆිල්ම් එක අවසානයේදී පොඩ්ඩක් VFX දෘශ්‍ය ප්‍රයෝග භාවිතයේ අවුල් තැන් තිබුණේ නැතිනම්. මොකද තනිකරම ෆයිනල් සීන් එක යන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එක VFX වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක වැඩි වුණා ස්ත්‍රී පළමු චිත්‍රපටයේ දෘශ්‍ය ප්‍රයෝග භාවිතයත් එක්ක ගත්තාම. අන්න එතනදී තමයි ප්‍රේක්ෂකයාට පොඩ්ඩක් තව මේක හොඳට තිබුණා නම් මේ අවසානය මේ චිත්‍රපටයේ විශිෂ්ටයි කියන්න තිබුණා කියන තැනකට මනසට එන්නේ. ඊළඟට කතා කරමු චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගැන. රාජ්කුමාර් රාව්. රාජ්කුමාර්ගේ ඇක්ටිං දිහා බලන් ඉන්න එක ඇත්තටම මහර සැලසීමක්, ලොකු සහනයක් දෙනවා. ඔයාලා මේ දවස්වල දකින්න ඇති අර Facebook එකේ කියන්නේ රාජ්කුමාර් මේ මිනිස්සෙක් ගිතින හැඟීම් 15ක් 16ක් විතර
එකම දෙබසක් කියනවා විවිධ හැඟීම් කීපයකින් ඒ ස්වභාවික රංගන ශිල්පියාව මේ ස්ත්‍රී 2 හරහා බලන්න පුළුවන් ඒ කියන්නේ තමන්ගේ ආදරවන් තියෙනකන් අර සිහින මවමව ඉන්න ඒ විකී කියන කැරක්ටර් එක අපිට මාර ළඟයි අපිව ෆිල්ම් එකේ ඔහු එන ඒ කියන්නේ පළවෙනි සීන් එකෙම ඔහුගේ පළවෙනි දෙබසෙන්ම රාජ්කුමාර් විකී විදිහට අපේ ආදරය ලබා ගන්නවා චරිතයක් විදිහට ඒක මාරම සාර්ථක රංගනයක් විශේෂයෙන්ම කොමික් ටයිමින් සහ කොමික් ස්ලෑන්ග්ස් එයා භාවිතා කරන ඒවා අපිට අර ගොංජෝක් විදිහට දැනෙන්නේ නැහැ මාරම ස්වභාවිකයි ඊළඟට චිත්‍රපටයේ මම ආසම චරිතයක් තමයි රුද්‍රා පංකජ් ත්‍රිපාටි ඉන්දියාවේ මේ වෙනකොට ඉන්න තවත් අතිවිශිෂ්ට නළුවෙක් රුද්‍රාගේ විශේෂයෙන්ම ඔයාලා ෆිල්ම් එක බලනවා නම් දන්නවා අභිනයන් ඒ වගේම හඬ වෙනස් කරලා දෙබස් මේ කීම වගේම එයාගේ තියෙනවා හරි අපූරු මේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මාර ලස්සනයි ඒවා බලන් ඉන්න පුළුවන් ඔහුගේ විශිෂ්ට බව මේ ස්ත්‍රී 2 රංගනේ නැවතත් රුද්‍ර විදියට ඉදිරිපත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ අභිෂේක් බැනර්ජී සහ අපාර්ශක්ති කුරානා. රාජ්කුමාර් තරමටම අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් සුපිරි රංගන ශිල්පීන් දෙන්නෙක් මේ සිනමාව ඇතුලේ. අනිවාර්යෙන්ම තව අවස්ථා ලැබෙන්න ඕනේ නළුව දෙන්නෙක්. ඔයාලට අභිෂේක්ගේ විශිෂ්ටම රංගනයක් බලා ගන්න පුළුවන් පාතාල ලෝක TV series එකෙන් ඒක මග නොහැර බලන්න. මේකේ ඉන්න ජනාද පාතාල ලෝක එකේ ඉන්න කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ තරමට විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඒ වගේම ශ්‍රද්ධා ගැන කතා කළ යුතුමයි. ඇත්තටම ශ්‍රද්ධාට ස්ත්‍රී 2 වල තිබුණු තිරකාලය අඩුයි. ඒක මගේ පොඩි දුකට කාරණයක් වුණා. මොකද ශ්‍රද්ධාගේ ස්ක්‍රීන් ප්‍රසන්ස් එක මාරම ලස්සනයි මේ ස්ත්‍රී යුනිවර්ස් එක ඇතුලේ. විකී සහ ඒ ශ්‍රද්ධාගේ නම කියන්නේ නැහැ චිත්‍රපටය ඇතුලේ. ඉතින් ශ්‍රද්ධා රංගපාන චරිතයත් චරිතයේ කෙමිස්ට්‍රි එක තිබුණු ගුණාත්මකභාවය නිසාම ඒ දෙන්නම තවදුරටත් චිත්‍රපටය ඇතුලේ භාවිතා කරා නම් හොඳයි කියලා මට හිතුණා. ඒ වගේම චිත්‍රපටයේ ආරම්භක දර්ශනය අතිවිශිෂ්ට හොරර් සීක්වන්ස් එකකින් තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ඒක නම් මම පොඩ්ඩක්වත් ස්පොයිල් කරන්න යන්නේ නැහැ. තියටර් එකට ගිහිල්ලාම බලන්න Edge of Seat ඕපනින් සීන් එක. ඒ වගේම ෆස්ට් හාෆ් එක next level විදිහට නිර්මාණය කරලා තියෙනවා. අර මම කිව්වා වගේ හොරර් කොමඩි මුසු කිරීම මේ මික්ස් වීම කිසිම තැනක එකිනෙකා පරයායන්න දීලා නැහැ. තිර රචනාව තුළ වගේම අධ්‍යක්ෂවරයා විසින්. ඒ වගේම චිත්‍රපටයේ තිබුණු විශිෂ්ටතම එලිමන්ට් එක තමයි සහ භාවිතා කරලා තිබීම තමයි මේ යාළුව හතර දෙනාගේ කෙමිස්ට්‍රි එක රුද්‍ර විකි ජන සහ මේ බිට්ටු අපරශක්ති කුරාණ රාජ්කුමාර් රාව පංකජ් ත්‍රිපාටි සහ අභිෂේක් බැනර්ජී මේ හතර දෙනා ඉන්න සීන්ස් නම් මාරම එන්ටර්ටේනින් ෆිල්ම් එක ඇතුලේ ඒක විඳින්න ඕනේ දෙයක්. ඒ වගේම ඉන්ටර්වල් කට් එක next level සහ second half එක අර විදිහටම first half එකේ ගුණාත්මකභාවය විනාශ නොකර අරගෙන ගිහින් තියෙනවා. එකම අඩුපාඩු අර මම කිව්වා වගේ ක්ලයිමැක්ස් එකට එද්දි තිබුණු මේ දෘශ්‍ය ප්‍රයෝග VFX භාවිතයේ අඩුපාඩු කිහිපයක් තිබුණා. මේක දෘශ්‍ය ප්‍රයෝග වලින්ම නොයා තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා ඒ end එක. ඒ වගේම චිත්‍රපටයේ චිට්ටි පැහැර ගැනීමේ සීන් එක. ඒක තමයි මගේ ප්‍රියතම සීන් එක next level එක. ඊට පස්සේ ශ්‍රද්ධා සහ පංකජ්ගේ entries මරුව ඒ වගේම අලුත් රාක්ෂයාගේ entry එක next level අපේ යාළුව හතර දෙනා ඉදිරියට අලුත් රාක්ෂයාව පෙන්වන එක. ඒ වගේම මේ set එක film එකේ මේ ආය ජනාව එකතු කරගෙන යනවා හොල්මන් අර ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු ස්ත්‍රී යුනිවර්ස් එකේ පෙන්නපු හොල්මන් මන්දිරයට එතන වෙන කොමඩි සීක්වන්ස් ඒ වගේම ඒ හොල්මන් මන්දිරයෙන් අර බයික් වල පැනලා යන සීන් එක මේ අඳුරු පාරක මේවා චිත්‍රපටයේ මම දැක්කපු සුපිරිම සීන්ස් වලින් කිහිපයක් හොඳටම මම විඳපු. ඉතින් තව ගොඩාක් දේවල් තියෙනවා ෆිල්ම් එකේ බලන්න අනිවාර්යයෙන්ම මේ හොරර් කොමඩි ඉන්දියාවේ නිර්මාණය කරන යුනිවර්ස් එකේ අත්දැකීම ගන්න තියටර් එකටම යන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම මියුසික් පැත්තත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ dancing sequence, sound mixing සහ background score එක හොඳටම කරලා තිබුණා. ඒ නිසා තමයි අපිට මේ horror comedy කියන එක දැනුනේ. විශේෂයෙන්ම තමන්නගේ song එකක් තියෙනවා මාරම ලස්සනයි film එකේ dancing sequence එක සහ ඒ සින්දුව. ඉතින් මේ ඔක්කොම ටික විඳ ගන්න අනිවාර්යයෙන්ම Stree 2 theater එකේම බලන්න. මේ වගේ අලුතෙන් මෙන හරි අපූර්ව චිත්‍රපටි වලට theater එකේ බලන එක මග ඇරෙන නිසා තමයි මම spoiler free reviews අරගෙන එන්නේ. ඉතින් ඔන්න ස්ත්‍රී 3 නිර්මාණය කරනවා කියලා තිනවා. ඒ වගේම 2025 දී එනවා ආයුෂ්මාන් කුරාණා ඉන්න Vampire of Vijayanagar ස්ත්‍රී යුනිවර්ස් එකට Vampires ලත් එන්න යන. ඉතින් අපි මග බලාගෙන ඉමු. රාජන් ඩීකේලා අමර කෞෂික් ඒ වගේම දිනේෂ් විජයන් එකතු වෙලා මේ ස්ත්‍රී යුනිවර්ස් එක ඉන්දියාව ඇතුලේ කොහොමද ගොඩනගන්නේ කියන එක ලෝක සිනමාවේ රසමසු තැන් සොයාගෙන යන්න. ලෝක සිනමාවේ මගහැරුණු තැන් ගැන කතා කරන්න. ඒ වගේම ලෝක සිනමාවේ නොදැකපු පැතිකඩ සොයාගෙන යන්න තියෙන එකම තැන. Review by Krishadh. Subscribe කරන්න, like කරන්න, film බලන film පිස්සන්ට share කරන්න මතක් කරන්න. ඉක්මනින්ම හමු වෙමු. See you soon.